අයිබවන් සැමට කලින් හරිදේ හරියටම ගෙනෙන සියත මධ්‍යන ප්‍රවෘත්ති විකාශයෙන් මම මදුකා සමරකෝන් මුලින්ම අවධානය යොමු කරමු ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල වෙත ජාතික ආරක්ෂාව වෙනුවෙන් අතිවිශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කරයි ගොවියා රජ කරවන යුගයක් ඉදිරියේදී නිර්මාණය කරන බව ඇමති සජිත් කියයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු තරුණ සම්මේලනය අද නෙළුම්පොකුණ රඟහලේදී महाजन आरक्षा संधा दिवैनम आवरणेवन परिधि सन्नद्ध हमुदाव यदवीम संधावन अति विशेष गैसट निवेदन जनाधिपति मैत्रीपाल सिरिसेन महता विसिन निकुत कर दिवेनवा महाजन आरक्षा संधा दिवैनम आवरणेवन परिधि सन्नद्ध हमुदाव ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් නිකුත් කර තිබෙනවා. ඒ අනුව ශ්‍රී ලංකා යුද හමුදාව, ශ්‍රී ලංකා ගුවන් හමුදාව, ශ්‍රී ලංකා නාවික හමුදාව, දිවයිනේ සියලුම පරිපාලන දිස්ත්‍රික්කවල සහ ඒ ඒ දිස්ත්‍රික්කවලට යාබද දේශීය ජල තීරයේ ආරක්ෂාව සඳහා කැඳවීමට අදාළ ගැසට් නිවේදනය මගින් නියම කර තිබෙනවා. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අතිවිශේෂ ගැසට් නිවේදනයෙන් උපුටා ගැනීම. මහජන ආරක්ෂක ආඥාපනත නියමය महाजन आरक्षक आज्ञापनते दुलस्वन वगंतेन मावेत पेवरी अति बलतल प्रकार जनाधिपति मैत्रीपाल सिरिसेन वन मम मेहि पलमुवन उपलेखने निश्चित कोट दैक्वेन सन्नद्ध हमुदावल सियलुम सामाजिकयान मेहि देवनी उपलेखने निश्चित कोट दैक्वेन प्रदेशवल महाजन सामय पवत्वागेन याम संधा मे नियमय मगेन कैंदवमि मैत्रीपाल सिरिसेन जनाधिपति उपुटा गैनीम अवसान ඉදිරියේදී ගොවියා සැබවින්ම රජ කරවන වැඩපිළිවෙලක් නිර්මාණය කරන බව අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. හම්බන්තොට ප්‍රදේශයේ වගා හානි වූ ගොවීන් සඳහා වන්ති මුදල් ප්‍රදානය කිරීමේ අවස්ථාවට එක් වෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා. මයින්නල කිසිම දවසක කියන්න බෑ මේ වර්තමාන රජයේ ගොවි ජනතාව හරියට අගයීමට නොකරයි. මම දකින විදිහට අපේ රටේ කෘෂි කර්මාන්තේ බරපතල ගැටලුවක් තියෙනවා. මොකද ඒ ගැටලුව හරියාකාර ජාතික සැලැස්මක් නැහැ. සමාවෙන්න මෙහෙම කිව්වට අද නිකන් තියෙන්නේ අද විතරක් නෙවෙයි මේ දිගටම තිබෙන්නේ නිකන් එදා වේලටුව කෘෂිකර්මාන්ත ප්‍රතිපත්ති. ඇත්තටම කෘෂිකර්මාන්ත ශිස්ත්‍රයේ මධ්‍යම ස්නායු පද්ධතිය නම් හරියට වැඩ කරන්නේ නැහැ. උළුව දන්නේ කඳ කරනද ඒ කඳ දන්නේ කකුල් දෙක කරනද කකුල් දෙක දන්නේ අත් දෙක කරනද මේ මධ්‍යම ස්නායු පද්ධතියක් ඇත්ත වශයෙන්ම නැහැ. මම ඔයාලට කියන්නේ නැමෙදි කිසි දෙයකට බය වෙන්න එපා. මම හදලා තියෙනවා ජාතික යාන්ත්‍රය. මම හදලා තියෙනවා ජාතික ප්‍රතිපත්ති. මේවා උදෙක් ඡන්දවලට සීමා වුණු ප්‍රතිපත්ති නෙවෙයි. නොවැම්බර් මාසයේ දෙසැම්බර් මාසයේ දේශපාලන කඩීමක්. මම ඔයාලට කියන්නේ නැමෙදි මේ රටේ කිසිම ජනනායකෙක් ගෝවින්ට ලබා නොදුන්නු ඓතිහාසික ශක්තිය සජිත් ප්‍රේමදාස මැතිවරණ ප්‍රකාශය කරා ඔබලට ලබා දීලා ජනවරම ලැබුණු මොහොතේ සිට මම අකුරටම පිටතම ඔබලාට ඒ ලබා දෙන ඓතිහාසික ශක්තිය ඔබලාගේ දෙපතුල ළඟට ළඟා කරනවා කියන එක මම බොහොම ආදරයෙන් ඒ සම්ප්‍රවෘණේ ඉදිරියේදී ගොවියා සැබවින්ම රජ කරවන වැඩපිළිවෙල බලාපොරොත්තු වෙන්නේ කියන එක මම ඔබලාට ප්‍රකාශ කරන්න කැමතියි. හිටපු මහ බැංකුව අධිපති අජිත් නිවාඩ් කබ්‍රාල් මහතා වෙත දේශකීර්ති ලංකා පුත්‍ර ගෞරව සම්මානීය පිරිනැමීමේ උත්සවය අනුරාධපුර රුවන්වැලි සෑරදුන් අභියසදී පැවැත්වුණා. ඒ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් හිටපු මහ බැංකුව අධිපති අජිත් නිවාඩ් කබ්‍රාල් මහතා වෙත දේශකීර්ති ලංකා පුත්‍ර ගෞරව සම්මානීය පිරිනැමීමේ උත්සවය ඊයේ පස්වරුවේ අනුරාධපුර රුවන්වැලි සෑරදුන් අභියසදී පැවැත්වුණා. ඒ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් දහස් නමක් වූ මහා සංඝරත්නය මෙම අවස්ථාවට වැඩම කර සිටියා. රාමාඤ්ඤ මහණිකායේ මහා සංඝ සභාව විසින් මාහට මෙම ඓතිහාසික රුවන්වැලි සෑ රඳුන් අභියසදී දහසක් වූ මහා සංඝරුවනේ ආශිර්වාදයෙන් පිරිනමා ඇති දේශකීර්ති ලංකා පුත්‍ර ගෞරව සම්මානය මා බාරගන්නේ ඉමහත් නිහතමානීත්වයකිනි සතුටකිනි භක්තියකිනි. අද ඔබ සීල දනාව අගය කරන ආර්ථික ප්‍රාතිහාර්යයට මූලිකත්වය ලබා දුන් අපේ හිතවත් ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා සමග මේ ගරු සම්මානය මා මුලින්ම බෙදා ගන්නට කැමැති. විශේෂයෙන්ම මේ වගේ ගෞරව නාම වලින් පිදී යුත්තම් පිදීමී තව උසස් ගුණධර්මයක් වශයෙන් අපි දකිනවා. අපිට බොහෝ අවස්ථාවලදී
දකින්න ලබන්නේ සංඝයා වහන්සේලාට සීවක කරපු සංඝයා වහන්සේලාට ඒ වගේම බෞද්ධ උගතුන්ට විද්වතුන්ට දේශපාලඥයින්ට වෙනුවෙන් මෙවැනි ප්‍රසාද නාම පිරිනැමීම. ඒත් මම දකින්න අජිත් නිමල් කබ්‍රාල් මහත්මයා ගැන විශේෂත්වයක්. එතුමා කතෝලික ආගමේ. එතුමා කතෝලික ආගමේ වුණත් එතුමා සියලු ආගම්වලට සැලකුවා. පන්සල් හැදුවා, කෝවිල් හැදුවා. එතුමා ඒ කරපු සේවය අගය කරන්ට අපි මහා සංඝරත්නය පසුබට වුණේ නැහැ. ඒකෙන් බොහෝ පුණ්‍ය පණිවුඩයක් මම හිතන්නේ රටටම විතරක් නෙවෙයි ලෝකයටම ලබා දෙනවායි කියලා මම විශ්වාස කරන්නේ. අපි ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකාය මහානායක හාමුදුරුව ඇතුළු ඒ මහා සංඝ සභාව. මුස්ලිම් විවාහ හා දික්කසාද නීතිය පිළිබඳ විද්වත් සංවාදයක් ඊයේ පස්වරුවේ කොළඹ මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේදී පැවැත්වුණා. ඇගේ කඳුළු බරවැඩී ලෙස නම් කර තිබූ මෙම විද්වත් සංවාදය සංවිධානය කර තිබුණේ අලුත් ප්‍රියාපත් සංවිධානය විසින්. නීති නිර්වචනය කිරීමේදී ගැහැණියක් මේ දැන් තමයි එන්නේ. ඉස්සර නෑ. ගැහැණිය ගෙදර ඇස්සේ ඉන්න ඕනේ. ගෙදර ළමයි බලාගෙන ඉන්න ඕනේ. කට කොල්ලන්න බෑ. මම හම්බ කරගෙන ඇවිල්ලා මම දෙන්නම් කාලා නිදාගෙන ඉන්න. අධ්‍යාපනයක් නෑ. අවුරුදු 12යිද මන්දල දෙනවා. ඉතින් මේ වගේ තත්ත්වයකදී තවදුරටත් පවත්වාගෙන යන්න මේ ගතානුගතික මිනිසුන්ට අවශ්‍ය වෙලා තියෙනවා. මේ ගතානුගතික බවත්තම බවෙන් පිටින්න තමයි අපි දඟලන්නේ. තියෙන ප්‍රශ්නේ මොකද්ද? පනතත් එක්ක කියන එක මං කියනවට වඩා මේක දිහා බැලුවම හොඳටම තේරෙවි. කඳුළු ඇත්තෙම ගොඩාක් බරයි. දෙවියන් වහන්සේගේ කරුණාව කෙසේ වෙතත් කරුණාව කාන්තාවට එන්න ඉස්සෙල්ලා මැද පොඩි තිරයක් දාලා තිබුණා වගේ එකක් අපිට තියෙන විවාහ සහ දික්කසාද නීතිය. ඒ තියෙන තිරය පොඩ්ඩක් අයින් කරලා දෙවියන් වහන්සේගේ කරුණාව කාන්තාවටත් ඒ විදියටම ආ යුතුයි කියන ඒ කාරණය මැද තමයි අපි මේ විදියට මේ ඉදිරිපත් වෙලා තියෙන්නේ. මිසක දෙවියන් වහන්සේ කියපු දේවල් එපයි කියලාවත් එහෙම නැත්නම් දෙවියන් වහන්සේ කියපු දේවල් අපි වෙනස් කළ යුතුයි කියලාවත් නෙමෙයි අපි මේ ඉදිරිපත් වෙලා තියෙනවා. විවාහය පිළිබඳව අවුරුදු 12 ගෑනු ළමයි බඳිනවා කියන එක අවුරුදු 200කට ඉස්සෙල්ලා ලොකු ප්‍රශ්නෙකුත් නෙමෙයි. නමුත් දැන් එහෙම නැහැ. දැන් කාන්තාවන්ට අවුරුදු 12න් විවාහ වෙනවා කියන එක ඒක උන්ගේ අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක්. අධ්‍යාපනය රැකියාව වගේ තමන්ගේ ජීවිතය වර්ධනය කරන්න පුළුවන් දේවල් වලට ප්‍රවේශ වෙන්න තියෙන ඉඩ අහුරවාලීමක්. ඒක නිසා නීතිය ප්‍රතිසංස්කරණය කරන්න ඕන. අපි හැමෝම සමාන නිසා අපි හැමෝටම අයිතිවාසිකම් තියෙනවා. ඒ පදනම මත සමාන පුරවැසියන් ලෙස හැමෝටම සමානාත්මතාවය හිමි වෙන ආකාරයට සියලුම නීති ප්‍රතිසංස්කරණය යුතුයි. ඊයේ පෙරේදා අපිට අහන්න ලැබුණා සන්තෝසයි කැබිනට් මණ්ඩලයෙන් සංශෝධන කරන්න අප්‍රූවල් එකක් ලැබිලා තියෙනවා කියලා. මොනවද ඒ සංශෝධන මොනවද කියන එක නම් ස්ථිර වශයෙන් අපි දන්නේ නැහැ මොනවද කියලා. හැබැයි කැබිනට් මණ්ඩලයට ඒක ආපු එකත් ලොකු දෙයක්. ඒ අදහස තියෙන්නේ මේ මුස්ලිම් විවාහසක් දික්කසාද නීතිය වෙනස් කරන්න පුළුවන් කියන තත්ත්වයේ අපි ඉන්නවා කියන එකත් ලොකු අදහසක්. ප්‍රශ්නට උත්තරයක් දෙන විදිහට තමයි සංශෝධන වෙන්නත් ඕනේ. මේක නිකන් සාකච්ඡා කරලා අපිට ඕන විදිහකට මෙයාට ඕන විදිහකට වෙනස් කරන නීතියක් සංශෝධනයක් ගේන්න නෙවෙයි. එක්සත් ජාතික පක්ෂයේ මතවාද ගොඩනැගුණත් කිසිදු විටක පක්ෂයේ බෙදීම් ඇති නොවන බව අමාත්‍ය නවීන් දිසානායක මහතා පවසනවා. ජනාධිපති ධූරයට මේ රටේ තමුන් වහන්සේට අවකාශයක් ලැබෙනවා අලුත් ජනාධිපතිවරයෙක් පත් කරන්න. කිසිසේත්ම අපේ පක්ෂයේ මතවාද තිබ්බත් අපේ පක්ෂයේ බෙදුම් නැහැ. අප පක්ෂය නොඑක් අවස්ථාවල ඉතාමත්ම ප්‍රජාතන්ත්‍රවාදී විදිහට තමාගේ ජනාධිපති අපේක්ෂකවරුන් පත් කරගෙන තියෙනවා. අපේ පක්ෂයේ නිදහස තමාගේ මතය ප්‍රකාශ කිරීමට තිබෙන හැකියාව නිසා සමහර අවස්ථාවල දැන් වගේ ඒ මත එළියට එනවා. නමුත් පොහොට්ටුවේ එහෙම වාතාවරණයක් නැහැ. පොහොට්ටුවේ ඉන්නේ එකම එක මතය. කියන්නේ පෞලිය අපේක්ෂකෙන් තොරව මේ අපේක්ෂකත්වය පිටට යන්නේ නැහැ. මේක හන්දි ගානේ, ස්ටේජ් ගානේ මේ තීරණය ගන්නෙ නැහැ. අනිවාර්යයෙන්ම කෘත්‍ය අධිකාරී මණ්ඩලය අපේ එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම එකතු වෙලා හොඳ තීරණයක් ගනී. ලබන ජනාධිපතිවරණය ජයග්‍රහණය කරන්න මේ අවස්ථාවේ සටහන් කරන නම් තුනක් සඳහන් වෙනවා. තුන් දෙනාම එකතු වෙලා කටයුතු කරයි කියලා මට විශ්වාසයක් තිබෙනවා. පක්ෂයේ බහුතරය ඉල්ලන්නේ ඒ එකමුතුව. බහුතරයකින් කැමැත්තෙන් තොරව කිසිසේත්ම ක්‍රියා කරන්නේ නැති බව අපි තමුන් වහන්සේලාට කියමු. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු තරුණ සම්මේලනයේ අද පස්වරුවේ කොළඹ නෙළුම්පොකුණ රඟහලේදී පැවැත්වීමට නියමිතයි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ තරුණ සම්මේලනය අද පස්වරුවේ කොළඹ නිලුම්පොකුණ රඟහලේදී පැවැත්වීමට නියමිතයි. ඒ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම අවස්ථාවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු ජනාධිපති අපේක්ෂක හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා සහ ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු පිරිසක් එක්වීමට නියමිතයි. මෙම සම්මේලනයේදී මෙරට තරුණ තරුණියන්ගේ ගැටලු ඇතුළත් කරමින් සකස් කරන ලද යෝජනාවලිය නෙළුම් ප්‍රකාශනය නමින් ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත පිළිගැන්වීමටද නියමිතව තිබෙනවා. පළාත් සභාවලින් වැඩිම ලාභ ලබන යුගය මේවන විට උදා වී ඇති බව දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංගනායක පූජ්‍ය ඕමල්පේ සෝබිත හිමියන් පවසනවා. ගොඩකවිල ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වමින් උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළා. පළාත් සභා කල්යෑම රටට ප්‍රශ්නයක් නෙවෙයි, ජනතාවට ප්‍රශ්නයක් නෙවෙයි. ප්‍රශ්නේ තියෙන්නේ පළාත් සභා පවත්වාගෙන යෑම. මේ යුගයේ තමයි පළාත් සභාවලින් වැඩිම ලාභ ලබන කාලේ. දැන් අපිට කියන්න පුළුවන් පළාත් සභා නිසා ලාභ ලැබෙනවා කියලා. මොකද්ද ඒ ලාභය? මාසයකට රුපියල් කෝටි 28කට වැඩි ආර්ථික ලාභයක් රටට ඇති වෙනවා. කොහොමද නිසාද? පළාත් සභාවේ නාමයෙන් 500යකට වඩා නඩත්තු වෙන පිරිස දැන් නැති නිසා. දැන් පළාත් සභා නැහැ, රට නතර වෙලා නැහැ. රටේ පාලනය අත්හිටවලද ඇන හිටලද නැහැ. ඒක හරි පිළිවෙලකට අපූර්ව ආකාරයෙන් කරනවා. මං හිතන්නේ වෙනදටත් වැඩිය සංවර්ධනයේ වේගවත් වෙනවා. කුමක් හේින්ද? පළාත් සභා නියෝජිතයන් හරහා ගිහිල්ලා කොමිස් වලට ජාතික ආදායමෙන් කොටසක් නොකැපෙන නිසා සමස්ත ප්‍රතිලාභයම ජනතාවට ලැබෙන බව ඉතාමත් පැහැදිලි. පළාත් සභා පැවැත්වීමෙන් කිසිදු ප්‍රයෝජනයක් නැහැ කියන බවයි රටේ මහජනතාවගේ මතය. ඒ නිසා පළාත් සභා පැවැත්වීම යුතුද කියන ප්‍රශ්නේ නෙවෙයි අපට තියෙන්නේ පළාත් සභා අවශ්‍යද නැද්ද කියන ප්‍රශ්නය. සමස්ත ජනතාවගේ මතය නම් පළාත් සභාව අනවශ්‍ය අංගයක්, ඒ සම්පූර්ණයෙන් නවත්වා දැමිය යුතුයි. දිවයිනේ ප්‍රදේශ රැසක සුළඟේ වේගය වැඩිවීමේ හැකියාවක් පවතින බව කාලකුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා. දිවයිනේ මධ්‍යම උතුර උතුරු මැද වයඹ පළාත්වල මෙන්ම ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කයේ සුළඟේ වේගය වැඩිවීමක් අපේක්ෂා කරන බව කාලකුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ ඇතම් ස්ථානවල සුළඟේ වේගය පැයට කිලෝමීටර් 60ක් දක්වා ඉහළ යා හැකි බවයි. එමෙන්ම දිවයිනේ නිරතදිග කොටසේ පවතින වැසි තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු විය හැකි බව කාලකුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා. ඒ අනුව බස්නාහිර, මධ්‍යම, සබරකමුව, දකුණු සහ වයඹ පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි. ගිගුරුම් සහිත වැසි ඇතිවන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළඳ ඇති විය හැකි අතර අකුණු මකින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි කාලකුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ. මේ අතර හම්බන්තොට සිට පොතුවිල් දක්වා මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගයද පැයට කිලෝමීටර් 70 සිට 80 දක්වා ඉහළ යා හැකි බැවින් ධීවර සහ නාවික ප්‍රජාව ඒ පිළිබඳව ඉතා අවධානයෙන් කටයුතු කළ යුතු බවයි කාලකුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ. දැන් අවධානය රට වටා පුවත් කිහිපයක් වෙතයි. ශ්‍රී ලංකා නාවික නෞකාව සතු ගැඹුරු මුහුදු නිරීක්ෂණ නෞකාවක් වන ශ්‍රී ලංකා නාවික නෞකා සයුර සහ මිසයිල් ප්‍රහාරක නෞකාවක් වන නන්දිමිත්‍ර යන නෞකාවන් අගෝස්තු 22 දින පුහුණු වන නිලධාරීන්ගේ පුහුණු සැසියකට සහභාගී වීම සඳහා නාවික තටාංගණයෙන් බංග්ලාදේශයේ චිතගොන් සහ මියන්මාරයේ රැංගුන් වරායන් බලා යාත්‍රා කර තිබෙනවා. ශ්‍රී ලංකා නාවික නෞකා සයුර නෞකාවේ අනතුරු නිලධාරී වශයෙන් කපිතාන් නිලන්ත හේවා විතරණ කටයුතු කරනු ලබන අතර කපිතාන් බුද්ධික ලියනගමගේ ශ්‍රී ලංකා නාවික නෞකා නන්දිමිත්‍ර නෞකාවේ අනතුරු නිලධාරී වශයෙන් කටයුතු කරනවා. මෙරට පාරිභෝගික භාණ්ඩ ශේෂ්ත්‍රයේ කීර්තිමත් සන්නාමයක් වන සිංහ ශ්‍රී ලංකා සමාගම අමෙරිකා එක්සත් ජනපදයේ ලොව කීර්තිමත් සන්නාමයක් වන ජෝන් ඩියර් සන්නාමය යටතේ 4WD ට්‍රැක්ටර් මාදිලි තුනක් මෙරට වෙළඳපළට හඳුන්වා දීම පසුගියදා කොළඹදී සිදු කෙරුණා. අශ්ව බල ප්‍රමාණවලින් සමන්විත එම මාදිලි පවර් ස්ටීරියන්, බලසම්පන්න හයිඩ්‍රොලික් පද්ධතිය සහ ඉහළ එසවුම් හැකියාව ඇතුළු සුවිශේෂී පහසුකම් රසකින් සවිබල ගන්වා තිබෙනවා. යාපනය අලියාබලේ මුහුදු ප්‍රදේශයේ සංගවා තිබූ පුපුරණ ද්‍රව්‍ය බවට සැක කෙරෙන කිලෝ 15ක බරකින් යුත් පාර්සලයක් නාවික හමුදාව විසින් සොයාගෙන තිබෙනවා. මන්නරම වංකාලේ මුහුදු තීරයේ සකවා තිබී කොකෙන් බවට සැක කෙරෙන මද්‍රව්‍ය ග්‍රෑම් 983ක් නාවික හමුදා බහරයට ගෙන තිබෙනවා.
එම පුවතත් සමගින් අපගේ මධ්‍යහන ප්‍රවෘත්ති විකාශය නිමාවට පත්වනවා. තවත් උණුසුම් පුවත් දැන ගැනීම සඳහා පිවිසෙන්න www.seethanews.lk අපගේ වෙබ් අඩවිය වෙත. අප නැවතත් හමුවන්නේ සවස 6 අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය තුළින්. සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.